හොඳයි මීළඟට මේ සිහින වේදිකාව ගීතවත් කරන්නේ රත්මලානේ සිට පැමිණි කෙෂාන් ශෂීන්ද්‍ර හැඩකාර තුරුණු අමරේ පෑයු සිහින තාරකාව කෙෂාන් ශෂීන්ද්‍ර රොක් ශෛලියේ ගීත ගායනයේට වැඩි නැඹුරුවක් දක්වන කෙෂාන් සංගීතයේ වෙනස් මානයක් සොයා යන දක්ෂ යෞවනයෙක් දැන් ඩ්‍රීම්ස් තරගාවලියේ අවසන් දාස දෙන ඇතුළත ඉන්නේ. ඉතින් හරිම සතුටි මෙච්චර ගොඩක් දුර ආවට. මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට ගොඩක් ඇලුම් කරා. ඉස්සරහට ක්ලාසික් සෙමි ක්ලාසික් කියන ඒවත් එක මික්ස් කරලා මගේම රටාවක් ඊ කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සුපරේදී විශයක් ලෙස හදාරා හෝටල් ශාස්ත්‍රයේ රැකියාවක නිරත වීම ඔහුගේ ප්‍රමුඛ අපේක්ෂාවක්. සුවඳ තනේ ඔබේ උදය හවා කඳුළු නැගෙමෙත රයද දිවා Rathmalani, Keshan Shashindra. Oh!
මහතර කෙෂාන් ඔබ තෝරාගත් ගීතය ඉතා හොඳින් ගායනා කරන්න උත්සාහ කරා. මහතර ඒ ගීතේ තියෙන ජවය ඔබ තුලිනුත් ඒක අපිට පෙන්වුම් කරන්න පුළුවන් වෙනවා ඔබට. මහතර ඒ දෙකම හරි හරියටම තිබ්බා කියලා. ඉතින් මහතර ඒ ගායන ශෛලියට ඇත්තටම එවැනි නිරූපණයක්ම කියන්න බෑ. ඒක තමන්ගේ ඇඟට එන දේ. ඒක එහෙම වෙන්න ඕනේ. මම දැකලා තියෙන දැන් අපේ රටේ ඇත්තටම රොක් සිංගර් මේ ගායක ගායිකාව අඩුයි නැහැ. ගොඩක් රට නැහැ. එක්කෙනයි දෙන්නයි ඉන්නේ. එහෙම කියන්න පුළුවන්. වෙනත් රටවල් වල අපි මම දැකලා තියෙන කන්සර්ට්ස් වල ඒගොල්ලන් ගායනා කරන ආකාරය, කියන්නේ හඬට වගේම ලොකු වෙහසක් දරනවා තමන් ඒ වටපිටාව ඇති කරගන්න. ඉතින් මම හිතනවා කේෂාන්ට ඒ හැමදේම හොඳින් කරගන්න පුළුවන් වුණා කියලා. ජය ප්‍රාර්ථනා කරනවා. කේෂාන්ගේ ගම රත්මලානේනේ. මම හිතන්නේ ගීතේ ගායනා කරපු මුල් ගායන ශිල්පියා නිමේෂුත් ඒ කිට්ටු රත්මලාන මොරටු ගමේම ගීතයක් තමයි තෝරගත්තේ. කේෂාන් මෙහෙමයි, ඔබගේ ඔබට සුපුරුදු ශෛලිය තමයි ඔබට අදත් තෝරගෙන තියෙන්නේ, ඔබත් තෝරගෙන තියෙන්නේ. මම හිතනවා ඒක ඉතාම නිවැරදිව මම හිතනවා ගායනා කරුවා නිමේෂ් බොහොම සතුටු වෙනවා ඇති ඔබගේ ගායනය දැකලා. මම හිතනවා ඔබටත් ඔබගේ ආදරණීය රසික ජනතාව ඒ සඳහා ප්‍රතිචාර දක්වයි. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. කේෂාන්, මේ අපි හැමෝම දන්නවා මේ රොක් සංගීතය අද තාරුණ්‍යයේ උන්මාදයක් බවට පත් වෙලා තියෙනවා. තරුණ අය කැමති, කොල්ලෝ කැමති නේද? මේ ගීතය නිර්මාණය කළේ ඇත්තටම ඔබ මේ නිමේෂ් ගායනා කළ ගීතය නිර්මාණය කළේ සංගීතවත් කළේ තිලක් ඩයස්. ඒ වගේම ඒ ගීතයට සංගීතය සැපුවේ 3 දෙනෙක් පමණයි. 3 දෙනෙකුගෙන් යුතු සංගීත කණ්ඩායමක් තමයි මේ ගීතය සංගීතවත් කළේ. තිලක්ට මේ පැත්තේ ඉන්න ලසන්තත් ඩ්‍රම්ස් වාදනයෙන් හර්ෂානුත් තමයි මේ 3 දෙනාගේ සංගීත නිර්මාණයක් තමයි ඔබ අද ගායනා කළේ. ඒ ගීතය පිළිබඳව තමයි ඒ පුංචි දැනුවත් කිරීමක් කරේ. කේෂාන් අර කිව්වා වගේ ඔබට ගැළපෙන ගීතයක් අද තෝරාගත්තා. මම හිතනවා තරුණ පරපුර ඔබත් සමග ඉන්නවා, එදා වගේම අදත් හෙටත් ඔබත් සමග ඉඳිවි කියලාම විශ්වාස කරනවා. ජය වේවා. කේෂාන්, දැන් මේ මම දකින දෙයක් තමයි මම මේ ඩ්‍රීම් ස්ටාර් තරගේ නරඹද්දී මේ ඔබ වැඩිපුරම ගායනා කරන්නේ මේ රොක් සංගීතයට නැඹුරු උණු ගීත. මේකට විශේෂ හේතුවක් තියෙනවද? විශේෂ හේතුවක් කියන්නේ ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම මම ඇලුම් කරේ රොක් සංගීතයට, රොක් චානලයට බර සංගීතයට. ඊට අමතරව ඒ කියන්නේ දැන්ටත් අපි තියෙන ක්ලැසික් සංගීතයේ තියෙන ඒවත් අපිට ඒවට මුසු කරලා අලුත් දෙයක් හදන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හොඳයි. මේ කීර්ති මහත්මයා කියපු දෙයක් තමයි මේකේ සංගීතය නිර්මාණය කරේ තිලක් ඩයස් මහත්මයා. අතින් කිව්වා මේ 60 දශකයේ එහෙම කතාවකුත් කිව්වා. මේ තිලක් අයියවත් ආදේශ කරලා කිව්වා වගේ මට ඇහුණා. එහෙම මොනවා හරි දෙයක් කියුණාද? කියුණා. හැබැයි ඉතින් තිලක් තාමත් තරුණයි. තරුණෙක්. වයසට යන්නේ. හොඳයි. අතුල අධිකාරී මහත්මයා මොකද හිතන්නේ කෙෂාන්ගේ ගායනය පිළිබඳව? කේෂාන් කොහොමත් මේ ශෛලියල කැමති ගොඩක්. මම හිතන්නේ මේ ශෛලිය වෙනස් නොකර දිගටම ඒ ශෛලියම හිටියා නම් හොඳයි. ඒ කියන්නේ එයාට ආවෙනික ශෛලිය. හැබැයි අර ගෙස්මානේ රොක් නොවන ගීතයක් ගායනා කර එක හොඳට ගායනා කරා. ඒ වගේම නිමේෂ් වගේම ඔයාටත් හොඳ චාන්ස් එකක් තියෙනවා. මොකද රොක් සිංගර්ස්ලා අඩුයි. ඒ කියන්නේ රේන්ජ් එක, ඒ වොයිස් බැලන්සිං ටෙක්නික්ස් ඔයාට හදාගන්න පුළුවන් ගොඩක්. මොකද නිමේෂුත් ගොඩාක් දිනුනා ඩ්‍රීම්ස් යන තරගයට ඇවිල්ලා. ඒ වගේම හොඳ ගීතයක් හම්බුණා තිලක් ඩයස්ගෙන්. ලස්සනට වේදිකාවේ ගායනා කරන්න පුළුවන්. මොකද ගොඩක් කලාවට වේදිකාවට අවශ්‍ය දෙයක් තමයි අර අපේ එනර්ජි එක. ඉතින් එනර්ජි එක වාගේ තියෙනවා. මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ගේ තියෙනවා ඒ එනර්ජි එක ස්ටේජ් එකේ. හිතලා ගන්න ඇඟෙන් එන එනර්ජි එකයි, ඒ පවර් එකයි, ඩෙප්ත් එකයි ඔක්කොම සුපර්. හොඳයි කේෂාන්, ඔබට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් මේ වන විට සිටිනවා. ඔවුන් හැමදාමත් මේ තරඟයේ ඔබ ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. දැන් අවසන් 16 දිනාගේ වටය. අවසන් වටය. දැන් මේක තමයි තියුණුම තරඟයේ ප්‍රේක්ෂකයාගේ ආදරය, ප්‍රේක්ෂකයාගේ මනාපය වැඩිපුර ලැබෙන්න ඕනේ මේ වටේදී.
ඔබට පුළුවන් ප්‍රේක්ෂකයට කතා කරලා කියන්න ඔබ තවදුරටත් මේ තරඟේ ඉදිරියට ගෙන යන්න කියලා. මට ආදර කරන හැමෝගෙම ඉල්ලා සිටිනවා මගේ අංක 5 DDS සිස්තනක් අංක 5 යොදා 99.2ට හැකි ප්‍රමාණයක් SMS යොමු කරන්න කියලා බොහොමත්ම ස්තුතියි. හොඳයි කිෂාන් මම ඔබට සුබ පතනවා.